ඉතා වැදගත්වෙයි. උපත් අනුපාතයේ වේගයෙන් පහලට දරුණු ශ්‍රමහිගේ කළක්වුණු ඉරෝෂා දීපා නිලියන්. තරුණ යුවලක් අනාගතය වෙනුවෙන් තවත් පරම්පරාවක් බිහිකිරීමේ ප්‍රතිශතය 102.1 අගයක තිබිය යුතු නමුත් මේ වන විට 101.9 දක්වා පැහල බැස ඇතැයිද තරුණු යුවලක් අලුත් ජනිතයෙක් බී නොකරන ප්‍රවණතාවක් ඇතැයිද කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පසුගියදා සඳහන් කළා තියෙනවා. මේක සුවිශේෂී කතාවක්. දැන් සිට ක්‍රියාත්මක වී දරු උපත් සංඛ්‍යාත්මකව වැඩි නොකළහොත් ඉදිරියේදී ලංකාවට විශාල ශ්‍රම හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇතැයිද තවත් වසර 4-5කින් ආර්ථිකයේ වර්ධනයක් වුවත් මෙම ශ්‍රම හිඟයෙන් රට පීඩාවට පත්වනු ඇතැයිද ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අවධාරණය කළා තියෙනවා. උපත් සංඛ්‍යාව වර්ෂයට 3000-5000 අතර සංඛ්‍යාවකින් පහළ වැටෙද්දී මරණ අනුපාතයේ වැඩිවීමෙන් ශ්‍රී ලංකාවේ ජනගහන පිරමීඩය මේ වන විට බැරල් හැඩයක් ගෙන ඇතැයි වෛද්‍ය විජේමුණි සඳහන් කළා තියෙනවා. ඒකත් බැරල් හැඩයක් කරල්ලු රටේ ජනතාවගේ කුසගින්දර වැඩි වෙලත් ශරීරයත් එක එක හැඩ අරන් තියෙන්නේ. ඒකත් එක්ක මේක බරපතල කාරණාවක් සෙල්ලමක් නෙමේ. මේ උපත් අනුපාතයේ වේගයෙන් පහළට යනකොට රටක දරුණු ශ්‍රමහිඟයක ලකුණු පහළ වෙනකොට රටක ඒ රටක ජනතාව සුරක්ෂා කරපු හැටි ආරක්ෂා කරපු හැටි හිතාගන්න පුළුවන් මේ වගේ සටහන් එද්දී.